ලංකා ශල්‍ය සත්කාරය ලංකා හොස්පිටල්ස් වෙතින් අපි මේ කටයුත්ත ආරම්භ කරලා තිබුණේ පෙබරවාරි මාසයේ සිටම අපි පෙබරවාරි මාසයේ විශේෂයෙන්ම විෂයන් දෙකක් හින්දි සහ බටහිර සංගීතය කියන විෂයන් දෙක තමයි අපි ආරම්භ කරේ. මේ කටයුතු පෙබ්‍රියල් 28 වෙනිදා සිට අපි මැයි මාසයේ 9 වෙනිදා වෙද්දී සම්පූර්ණයෙන්ම අවසන් කරා. එතකොට මේ විෂයන් දෙකෙහි පිළිතුරු පත්‍රය ගීම් ඒ වන විට අවසන් කරලා තිබුණා. ඊළඟට අපි තවත් විෂයන් හතක ක්‍රිස්තියානි ධර්මයේ චිත්‍ර, භරතනැටුම්, නාට්‍ය හා රංකලාව, පෙරදිග සංගීතය, ගෘහාර්ථික විද්‍යාව, ජපාන් කියන විෂයන් වල මැයි මාසයේ තුන්වෙනිදා වෙනකොට මේ පිළිතුරු පත්‍රය ගෙයීම මම අර කලින් කියපු ක්‍රියාවන් සියල්ල අවසන් කරලා මේ පිළිතුරු පත්‍රය ගෙීමේ කටයුතු අපි ඒ දිනවල ආරම්භ කරා. ඒ කටයුතුත් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම ඒ විෂයන් 9 ඇගීම් කටයුතු මණ්ඩල 41දී අපි ක්‍රියාත්මක කරලා අවසන් කරලා තියෙනවා මේ විෂයන් වල. ඊළඟ අධ්‍යයන හැටියට අපි විෂයන් 13 කටයුතු ආරම්භ කරා මැයි මාසේ 19 වෙනිදා. අපි ඒ වෙනකොටත් අපි අර පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේ කටයුතු අපි අවසන් කරගෙන තිබුණේ. ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ගිරුම්කරණය, කෘෂි විද්‍යාව, ඉස්ලාම්, හින්දු ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, කර්ණාටක සංගීතය, නැටුම්, ඒෂීය බෞද්ධ ශිෂ්ටාචාරය, රුසියන් චිත්‍ර කියන විෂයන් වල අපි ඇගේම් කටයුතු මැයි 19 වෙනිදා ආරම්භ කරා. එතකොට ඒ ඇගේම් කටයුතු මේ වෙනකොට අවසන් අධ්‍යයනයට පැමිණලා තිබෙන්නේ. දිවයිනපුරා මධ්‍යස්ථාන 32කදී ඇගේම් මණ්ඩල 288ක මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. තව දින දෙකකින් පමණ මේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වෙනවා. එතකොට මේ වෙනකොට අපි ඇගේම් මණ්ඩල 329ක කටයුතු සම්පූර්ණ අවසන් වෙනවා මේ ඉදිරි දෙක තුනක් ගත වුණාට පසුව. ඊළඟට අපි මේ 27 වෙනිදා ආරම්භ කරා සාමාන්‍ය ඉංග්‍රීසි, මේක බොහෝ ශිෂ්‍යයින් ඉදිරිපත් වෙන විෂයක්. මණ්ඩල 107කදී මේ වෙනකොට ආරම්භ කරලා කරගෙන යනවා. ඒකම ඒ සමගම අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පොදු පරීක්ෂණේ එකක් ආල සංඛ්‍යාවක් ඉදිරිපත් වෙන විෂයක්. මණ්ඩල 149කදී මේ කටයුතු ඉටු කරන්නට අපි දැනටම සැලසුම් කරලා තිබෙනවා. ඒ අනුව ඇගේම් මණ්ඩල ක්‍රියාත්මක වීමත් සමගම 438ක් ඇගේම් මණ්ඩල 438ක කටයුතු අවසන් කරනවා මම හිතන්නේ. සම්පූර්ණ ඇගේම් කාර්යයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මේ කටේ මේ වෙද්දී අපිට අවසන් කරන්නට හැකියාව ලැබෙනවා. එතකොට ඉතිරි විෂයන් වල අපිට තවත් විෂයන් ගණනාවක විශේෂයෙන්ම විද්‍යා විෂයන් ඇතුළුව තවත් විෂයන් කීපයක කටයුතු අපිට ඉදිරියේදී කරන්න සිද්ධ වෙනවා. ඒ විෂයන් වලත් අර මම කලින් කියපු ආකාරයට ඒ පාලක පිළිතුරු පත්‍ර කුණු කිරීම, ලකුණු දීමේ පටිපාටි සම්මත කර ගැනීම ක්‍රියාවන් මේ වෙනකොටත් අවසන් කරලා තිබෙනවා. එතකොට අපිට දැන් අර සහකාර පරීක්ෂක රැස්වීම පවත්වලා මේ ඇගේම් කටයුතු ආරම්භ කිරීම තමයි අපිට ඉස්සරහට කරන්න තියෙන්නේ. ඒ කටයුතුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුළ, විශේෂයෙන්ම ජූනි මාසයේ සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වූ වහාම ඒ කටයුතු ආරම්භ කරන්නට, ඒ ජූනි මාසයේ තුළ ඒ සියලු ඇගේම් කටයුතු අවසන් කරන්නට. එතකොට මම හිතනවා 95%කටත් වඩා වැඩි ප්‍රමාණයක් අපිට මේ ජූනි මාසයේ අවසන් වෙද්දී මේ ඇගේම් කටයුතු අවසන් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒකම තව විෂයන් කීපයක්, මොකද අපිට සමහර ගුරු මහත් මහත්මීන් එකම කණ්ඩායම යොදා ගන්න සිද්ධ වෙන විෂයන් කීපයක් තියෙනවා. ඒවා ඉතාම සුළු විෂයන් සංඛ්‍යාවක්. ඒ කටයුතු අපි අනිත් කටයුතු කරන අතර ඒ ජූනි අවසන් වුණාට පසුව ඒ අවසන් වුණාම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපිට තව ඉදිරියේදී කරන්න වෙනවා. මේ ප්‍රායෝගික පරීක්ෂණ මිෂන් කීපයක ප්‍රායෝගික පරීක්ෂණ දැන්ටමත් අපි අවසන් කරලා තියෙන විෂයන් කීපයක් තිබෙනවා. ඒකම තාක්ෂණ වේදයේ කියන විෂය ධාරා දෙකෙහි ඉංජිනේරු තාක්ෂණ වේදයේ වගේම ජෛව සම්පත් තාක්ෂණ වේදයේ කියන විෂයන් දෙකේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නට තිබෙනවා. ඒක ටිකක් සංකීර්ණ වූ ක්‍රියාවලියක්. ඒගේ සංවිධානය කිරීම යම් කිසි සංකීර්ණ තත්වයක් තිබෙනවා. අපි ඒවත් දැනටමත් ඒ අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කටයුතු, ඒකම අවශ්‍ය උපකරණ සහ ඒ අමුද්‍රව්‍ය සම්බන්ධ කර ගැනීමේ කටයුතු මේ වෙනකොටත් අපි කරමින් පවතිනවා. ඒ ප්‍රායෝගික පරීක්ෂණ අපි ලබන ජූනි මාසයේ සහ ජූලි මාසයේ මුල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ අතරතුරම අපි ලකුණු ඇතුළත් කිරීමේ කටයුතු, දත්ත ඇතුළත් කිරීමේ කටයුතු මේ වෙනකොටත් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව අපි අගෝස්තු මාසයේ පමණ වන විට මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබා දෙන්නට අපේක්ෂා කරනවා. ඉතින් මේක තමයි අපේ ඉදිරි සැලැස්ම. කොහොමුණත් අපිට මාස 3ක වගේ කාලයක් පිච්චි ගැටළු නිසා ප්‍රමාද කරන්නට සිදු වුණා. ඉතින් ඒ ප්‍රමාදය වළක්වා ගනිමින් ඉතාම කඩිනමින් මේ කටයුතු ඇගේම් කටයුතු අවසන් කරලා තයික්මනින් මේ දරුවන්ගේ ප්‍රතිඵල ලබා දීමට අවශ්‍ය විධිවිධාන මේ වෙනකොට අපි යොදලා තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.